యేసు సమజంతుల ఆదర సహోదర సహోదరిని ద్వీపుతే అమితాత్తే వినా అవసరే අද දවසේ අපි ස්වාමීන් වහන්සේගේ ඒ ආදරේ වචනය භාවනා කරන්නටයි මෙලෙස එකතු වෙලා ඉන්නේ. අද දවසේ අපි යොදාගන්නේ සුද්ධෝ මාක්තුමාගේ සුද්ධෝ සුවිශේෂී 4 පරිච්ඡේදයේ 13 සිට 15 දක්වා වගන්ති. අපි මේ දේ වචනය භාවනා කරද්දී මෙනෙහි කරද්දී ඔබට හැකියාවක් තිබෙනවා නම් මේ දේ වචනේ ඔබේ අතට ගන්න මා සමග කියවන්න. ජේසුස් වහන්සේ කඳුකරයට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳ වූසේක. ඔවුන් වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ 12 දෙනෙකු පත් කළසේක. ඔවුන්ට අපොස්තුලුරයයි නම් තැබූසේක. උන්වහන්සේ එසේ කළේ ඔවුන් තමන් හා සමග සිටින පිණිසත්, සුභාෂණ දේශනා කිරීමට යවනු පිණිසත්, දුෂ්ටාත්මයන් දුරු කිරීමේ බලය ඇතිව සිටින පිණිසත්. අදරම්මේ තාත්තේ දුවේ පුතේ මේ දේව වචනය තුල හරිම පැහැදිලි ස්වාමින් වහන්සේගේ කැඳවීම පිළිබඳව. දැන් මේ කැඳවීම කියලා කිව්වම සමහර හිතෙන්න පුළුවන් පූජක ජීවිතයට පැවිදි ජීවිතයට කැඳවීම විතරක් කියලා. නෑ එහෙම නෙමෙයි. කතෝලිකයෙක් වීම, කිතුණුවෙක් වීම, දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව වීම මේ හැම දෙයක්ම කැඳවීමක්. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන ඉට්ස් අ වොකේෂන්. දැන් මෙහි සඳහන් වෙනවා හරි ලස්සනට ජේසුස් වහන්සේ කඳු කරයට වැඩම කර. අපි දේව වචනේ ගැඹුරින් මෙනෙහි කරද්දී අද දවසේදී වඩාත් හොඳයි පැහැදිලි කරගන්න එක මේ දේව වචනේ තුල යම් කිසි තැනක කඳු කරය ගැන සඳහන් වෙන්නේ මේ අපි සාමාන්‍යයෙන් කතා කරන ආකාරයෙන් මේ කඳ ගැන කියන්න නෙමෙයි. මේ කඳු කරය කියන එකෙන් මූලික අදහසක් වෙන්නේ ස්වාමින් වහන්සේ විශේෂාකාරයෙන් යමක් කරන්න යනවා කියන එක. ඒ කියන්නේ එදා විශ්වාසයේ තිබුණේ කඳුකරය කියලා හැඳින්වුවේ දෙවියන් වහන්සේ වැඩ සිටින තැන. where god exists. ඒ වගේම ඔවුන් විශ්වාස කරා පාලුකරය. කඳුකරය අනිත් පැත්ත. පාලුකරය සාතන්ගේ රාජධානිය. ඒතර ස්වාමීන් වහන්සේ කඳුකරයට වැඩම කර මොනවද කළේ? තමන් කැමති වූවන් තමන් වෙත කැඳ වූසේක. ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වෙනවා he called to himself those whom he wanted. මෙතන තමයි කිතුණු අපේ මූලික කැඳවීමේ ලස්සන පණිවිඩය තියෙන්නේ. එහෙනම් ඔබ මම කිතුණුවෙක් බවට කතෝලිකයෙක් බවට පත් වෙන්නේ ස්වාමින් වහන්සේගේ විශේෂ කැඳවීමක් තුළ. අපි දන්නවා ලංකාවේ සංගණනයන් අනුවගෙන හිතුවොත් එම ලංකාවේ 6% වගේ තමයි කිතුණු ජනතාව ඉන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කිතුණු ජනතාව 6% කියලා කියන්නේ 100 දෙනෙක් හිතන්න අද දවසේ ඔබට හමු වෙනවා 100 දෙනෙක් එයින් 6 දෙනෙක් තමයි කිතුණුවන් වෙන්නේ කතෝලිකයන් වෙන්නේ. ඒතර මේ තෝරා ගැනීම සුවිශේෂයි. දැන් අපි ඕනෑම දෙයක දන්නවා ප්‍රමාණයෙන් සංඛ්‍යාවෙන් අඩු වෙනකොට වටිනාකමට මොකද වෙන්නේ? මේකට උත්තරයක් දෙන්න ආර්ථික විද්‍යාවම කරලා තියෙන රෝණි නෑ. නමුත් ආර්ථික විද්‍යාවේ ඉල්ලුම සැපයුම කියන න්‍යායයක් ගැන කතා වෙනවා. උසස් පෙළ ආර්ථික විද්‍යාව කරපු දරුවන්ට දැන් පැහැදිලි වෙයි. ඒ කියන්නේ ඕනෑම දෙයක එක භාණ්ඩයක් වෙන්න පුළුවන් සේවාවක් වෙන්න පුළුවන් ප්‍රමාණයේ සංඛ්‍යාව අඩු වෙනකොට වටිනාකම වැඩි වෙනවා. ඒකනේ විවිධ පාෂාණ අතරේ මැණිකල් ගොඩක් ගන්න ප්‍රමාණයෙන් අඩුයි. විවිධ ලෝහ අතරින් රත්තරන් ගොඩක් ගන්න වටිනාකමෙන් වැඩි ඇයි ප්‍රමාණයෙන් අඩුයි. එහෙනම් අපි අහලා බලමු අද දවසේදී 6% වන ඔබ මම මේ දෙවියන් වහන්සේගේ විශේෂ තෝරා ගැනීමක් ඔබේ මගේ වටිනාකම කොහොමද? අපි කතා කරන වචන අද හිතන්න. අපි හැසිරෙන හැටි ඔබ වාහනයක් කියලා නම් වාහනේ ලවන හැටි වෙනසක් දකින්නවද අප සමග ජීවත් වෙන ජනතාව? මෙන්න දෙවියන් වහන්සේ තෝරාගත්ත දෙවියන් වහන්සේට කැපවූ කොන්සික්‍රේටඩ් දෙවියන් වහන්සේට වෙන්වුණු පිරිසක් ඔබ මා කතෝලිකයෙක් කියලා හඳුනා ගන්නට සමහර විට අපේ බෙල්ල තියෙන කුරුසිය හෝ අතේ තියෙන රින් රෝසරි එක පෙනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වාහනේ එලවද්දී බස් රථයේ දුම්රියේ ගමන් කරද්දී පාසල් වෑන් රථයේ ගමන් කරද්දී අපේ වැඩපලේ ව්‍යාපාරයේදී දැනෙන්නට ඕනි මෙන්න ස්වාමීන් වහන්සේ තෝරාගත්ත 6% උන්වහන්සේ තමන් කැමති වූවන් තමන් වෙත කැඳ වූසේක. අන්නේ කැඳවීමටයි ඔබ මා අද දවසේ මුහුණ දෙන්නේ. එහෙනම් අද දවසේ අපි කරන කියන හැම දෙයක් තුළම කල්පනා කරමු, සිහි තබා ගනිමු, මාව ඔබව ස්වාමින් වහන්සේ සුවිශේෂයෙන්
කැඳවා තිබෙනවා. ඒ කැඳවීම් ජීවිතය අපි ජීවත් කරවමු. ඔබ සියලු දෙනාටම ජේසු පීතයි.